Team Amal. මේගම පුරවැරේ එකම නියෝජනය චෙනුරි ඇන්ජලා රතු හැට්ටකාරි අපි හැමදාම චෙනුරිත් එක්ක ඉන්නවා මේ පාරේ හිරුස්ටා කිරුලා අනිවාර්යෙන් මේගමුවට අපි ගේනවා චෙනුරි 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 අර හිරුස්ටා කිරුල ඉන්නේ චෙනුරි ඇන්ජලා අපි මේ සැරේ හිරුස්ටා කිරුල මේගමුවට ගේනවා චෙනුරි ඇන්ජලා හිරුස්ටා කිරුල චෙනුරි අපිට ලබා දෙනවා කියලා අපි ඔබට කියනවා ලොකු අභියෝග ගොඩක් ජය ගනිමින් තමයි අද මෙතෙන්ට ආවේ. ඉතින් දැන් අවසානය දක්වා යන්න තියෙන්නේ තව ටිකම ටික කාලයයි. ඉතින් මේ කාලය තුල මගේ උපරිමයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. වව්. මගේ පුංචි කාලෙට ගියා. හරියට අර අපි කතා කරපු අපි අහපු නිදාගනිදි අම්මා කියපු රතු හැට්ට කාලය. ලස්සන හඬක් තියෙනවා පුතේ. අපි ලස්සනට ඒක අපිට දැනෙනවා. ගායන පුරාවටම ඇය ජීවත් වෙනවා. මම හිතනවා ඇය තා දක්ෂ ගායිකාවක් වේවි කවුද කියලා. මම මුලින්ම ජනතාව අඳුරගත්තු වැළඳගත්තු ගීතය තමයි රෑපුරා පායනා ගීතය. ඉතින් මේ ගීතය මගේ මුළු ජීවිතේම වෙනස් කරා වගේ ලස්සන නමක් ලැබුණා. ඒ වගේම ගොඩක් මිනිස්සු මාව අඳුරගත්තා. රතු හැට කාලිට ඕගලන්ගේ සහාය ලබා දෙන මෙන් මම ඕගලන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. මගේ අස්තිකට ඔයා අනිවාර්යම අවසන් තරගයේදී සිටිය යුතුමයි කියන කැල මගේ හිත අස්තිකින් දැක්කපන්නේ. ඔයා ඉන්න ඕනේ කියලා. රතු හැට්ටකාරිට ජනතාවගෙන් ලැබෙන ආදරය ගැන කතා කර මාර ආදරයක් ලැබෙනවා. එළියට බැස්සහම ඇත්තටම මේ රතු හැට්ටකාරි නේද කියලා වැළඳ ගන්න තරම් දැන් මිනිස්සු මං වෙත ළඟා වෙලා තියෙනවා. ඉතින් මේ හැමදේම මේ හිරු වේදිකාවෙන් හින්දා මට ලැබුණේ. ඉතින් ඒව මට දකිද්දි හරිම සතුටුයි. මම ගොඩක් ආස කරපු සහ ආදරය කරපු ඒ වගේම වැඩිම ප්‍රතිශතයක් ලබා ගන්න හැකි වුණු ගීතය තමයි හෙමින් සැරේපියා විදා ගීතය. ඉතින් ඒ ගීතයට 91% ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ගොඩක් මිනිස්සු තවත් මං වෙත ළඟා වෙන්න පටන් ගත්ත ඒ ගීතෙන් මාව ගොඩක් වැළඳ ගත්ත ඒ ගීතෙන්. ඉතින් රතු හැට්ටකාරිව තව චුට්ට දුරයි තියෙන්නේ. ඉදිරියට අරන් යයි කියලා අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ඔයාලා.